සුබ දවසක් ඔයාලා හැමෝටම. ඔන්න මං අද ගොඩක් වැදගත් මාතෘකාවක් ගැන කතා කරන්න යන්නේ. ඉතින් මං අද කතා කරන්න යන්නේ ගර්භණීභාවයේ බලාපොරොත්තුෙන් ඉන්න ඔයාලට ගොඩක්ම වැදගත් සහ ඉක්මනින්ම ගැබ් ගැනීමට පහසුම ක්‍රමයක්. ඒ කියන්නේ ඔයාලට ගැබ් ගැනීම සඳහා ඔයාලගේ සරුභාවය වැඩි කිරීමට ගැහැණු වගේම පිරිමි දෙපාර්ශවයටම පානයක් විදිහට සකසලා ගන්න පුළුවන් තේ වර්ග. ඒ කියන්නේ තේ පානය කිරීමෙන් සරුභාව වැඩි කරගන්න මොනවාද තේ වර්ග කියලා තමයි මම අද කියන්න යන්නේ. ඉතින් ලිගිටම වීඩියෝ එකත් එක්ක ඉන්න අපි දැන් යමු වීඩියෝ එකට. මුලින්ම සරුභාව වැඩි කරන තේ කියන්නේ මොනවාද කියන්න අපි බලමු. ඉතින් ප්‍රජනක සෞඛ්‍ය සහ ඔබේ සරුභාව වැඩි කිරීමට නිර්මාණය කර ඇති ඕනෑම ශාක ෂාරවලින් නිෂ්පාදනය කරලා මිශ්‍ර කරලා සාදන ලද දෙයක් තමයි තේ මිශ්‍රණයක් තමයි මෙම සරුභාව වැඩි කිරීම පිළිබඳව ශාකසාර තේ නිෂ්පාදන කියන්නේ. ඉතින් මෙම තේ සම්ප්‍රදායික චීන වෛද්‍ය විද්‍යාවේ සියවස් ගණනාවක ඉඳන් ගැබ් ගැනීමේ මං කිරීම සහ එම අවස්ථාව වැඩි කරලා හෝමෝන් සමතුලිතතාවය වැඩි දියුණු කිරීමට භාවිතා කරන ලෙස හොයාගෙන තිබෙනවා. ඉතින් අපි දැන් බලමු මොනවද ඒ සම්ප්‍රදායික සරුභාව වැඩි කරන තේ නිෂ්පාදන කියලා. ඉතින් විශේෂයෙන්ම ඉඟුරු සහ ලෙමන් මිශ්‍ර තේ. ඉතින් මේක ගොඩක්ම වැදගත් වෙනවා ගැබ් ගැනීම සඳහා. ඒ වගේම හරිත තේ. හරිත තේ ගොඩක් වැදගත්. මී තේ, ඇපල් සහ කුරුඳු තේ, වගේම ජස්මින් තේ, රොයිබොස් තේ, නැටි තේ, රාස්බෙරි කොළ තේ වගේම විශේෂයෙන්ම මේ වගේ කැල්සියම් ඉතා ඉහළ ලෙස අඩංගු වෙනවා. ඉතින් මේ තේ වර්ග ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් නම් වෙළඳ පොලෙත් තිබෙනවා ගන්න. ඉතින් ඔයාලට එහෙම හරි සරුභාව වැඩි කිරීමට ආත්ම වැදගත් ගුණධාරක තේ වර්ග තමයි මම දැන් සඳහන් කරේ. මේ විවිධ ඖෂධ සහ විටමින් අඩංගු තේ පානයන් සෑම කාන්තාවකගේම ශරීරයේ විවිධ වෙනස්කම් ඇති කරන්න පුළුවන්. කියන්නේ හෝමෝන සමතුලිතතාවය ඇති කරන සරුභාව වැඩි කරන්න පුළුවන්. ඉතින් මේ වගේ ඉහළ ප්‍රතිඵල ගන්න නම් අනිවාර්යෙන්ම දින 30ක් දින 90ක් ඒ කියන්නේ මාස 3ක් දක්වා කාලයක් මෙම නිෂ්පාදන භාවිතා කිරීම අනිවාර්යෙන්ම කළ යුතු වෙනවා. ඉතින් හරිත තේවල අඩංගු සංයෝග මගින් ආරක්ෂිත සෞඛ්‍ය ප්‍රතිලාභ ලබා දෙනවා. ඉතින් ඒ වගේම සරුභාව වැඩි කිරීමටත් මේ වගේ උපකාරී වෙනවා කියලා තමයි සඳහන් වන්නේ. අපි දැන් බලමු නිවසේදීම සරුභාව වැඩි කිරීමට තේ පානය සකසා ගන්න කොහොමද කියලා. ඉතින් ඔයාලට පුළුවන් මේ අමුද්‍රව්‍ය යොදාගෙන තේ සකසා ගන්න. ඉතින් රතු රාස්බෙරි කොළ දෙකක් තේ එක්ක මිශ්‍ර කරලා තේ මිශ්‍රණයක් හදාගෙන ඔයාලට පානය කරන්න පුළුවන්. ඒ වගේම හරිත තේ, හරිත තේ කියන්නේ ග්‍රීන් ටී යොදාගෙන ඔයාලට තේ පානයක් සකසා ගන්න පුළුවන්. නිවසේදීම සාදාගෙන පානය කරන්නත් පුළුවන්. ඉතින් ඔයාලා අහලා තියෙනවා මමත් සඳහන් කරලා තියෙනවා කැපේන් කියන්නේ කියන්නේ තේ කෝපි වගේ දේවල් වල කැපේන් අඩංගු වෙනවා. ඉතින් කැපේන් අධික ලෙස භාවිතා කිරීම ගැබ් ගැනීමට සුදුසු නැහැ. ඉතින් ගැබ් ගැනීමේදී හා ගැබ් ගැන තිබෙන ඔබට දිනකට කැපේන් මිලිග්‍රෑම් 200ක් පමණ ආරක්ෂිතව ඒ කියන්නේ ගැනීම සුදුසු වෙනවා. ඉතින් කුඩා කෝපි කෝපි කෝප්ප දෙකකින් සාදන ලද තේ කෝප්ප දෙක තුනකින් හෝ කෝලා බීම හතරකින් කියන්නේ කැපේන් මිලිග්‍රෑම් 200ක් අඩංගු වෙනවා කියලා හොයාගෙන තිබෙනවා. හරි, මම දැන් ඔයාලට සඳහන් කරන්න යන්නේ වෙනස්ම විදිය දෙයක්. ඉතින් දැන් ඔයාලා දන්නවා ඔයාලගේ ඔසප් චක්‍රයේ දින 28ක් ඒ වගේම දින ඊට වැඩි වැඩි ගණනක් හෝ අඩු ගණනක් වෙන්න පුළුවන්. නමුත් සාමාන්‍යයෙන් දින 28ක ඔසප් චක්‍රයක් තියෙන කෙනෙක්ගේ සරුභව කොහොමද, සරු දින කොහොමද හොයාගන්නේ කියලා මම කියන්න. ඉතින් ඔසප් චක්‍රයේ පළමු දිනේ සිට හත්වන දිනේ කියන්නේ සතියක කාලය තුළ අවම සරුභවක් තිබෙනවා. ඉතින් නමුත්
දින 8 සිට 9 කියන්නේ දෙවනි සතිය ආරම්භයේ ඉඳලා ගැබ් ගැනීමට යම් තාක් හැකියාවක් තිබෙනවා. දින 10 සිට 14 දක්වා කාලය තමයි වඩාත්ම සරු දින කියලා කියන්නේ. කියන්නේ ඩිම්බ පිටවන දින, ආසන්න දින. වගේම 15 සහ 16 දින. ඉතින් ඩිම්බ මෝචනයේ පසු කාලය කියන්නේ ගැබ් ගැනීමට මේ අවස්ථාවේදීත් හැකියාවක් තිබෙනවා කියන එක තමයි එයින් කියන්නේ. ඉතින් අපි බලමු දැන් මේ මා සඳහන් කරපු ඖෂධීය තේ වර්ග වල කොහොමද ශුක්‍රාණු වල ගුණාත්මකභාවය වැඩි කිරීමට බලපාන්නේ කියලා. ඉතින් විවිධ විශ්ලේෂණ වලින් සොයාගෙන තිබෙන පරිදි තේ පානය නොකරන පුද්ගලයින්ට සාපේක්ෂව තේ පානය කරන වැඩියෙන් තේ පානය කරන අයගේ ශුක්‍රාණු සාන්ද්‍රණය සහ ඒ ශුක්‍රාණු ප්‍රමාණය සම්පූර්ණයෙන්ම වැඩි වෙලා කියලා සොයාගෙන තිබෙන තින් වසර 10ක් කාලයක් හෝ ඊට වැඩි කාලයක් තේ පානය කිරීමෙන් ශුක්‍රාණු සාන්ද්‍රණය 16.27කින් සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබෙන බව සොයාගෙන තිබෙනවා. ඉතින් හිතනවා මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙන්නේ කියලා. අනිවාර්යයෙන්ම channel එක subscribe කරන්න, වගේම අදහස් පහලින් comment කරගෙන යන්න. ඔයාලට දෙයක් දැනගන්න තියෙනවා නම් අනිවාර්යයෙන්ම මට reply කරලා message එකක් දාලා අහන්න. ඉතින් ඔයාලා හැමෝටම මම කියන්නේ like කරන්න, තවත් කෙනෙක්ට බලන්න share කරන්න. ඊටතම මගේ channel එකත් එක්ක ඉන්න අනිවාර්යයෙන්ම subscribe කරන්න අමතක කරන්න එපා. ඉතින් ඔයාලා හැමෝටම යහපතක්ම වේවා.